අපි දැන් කොහෙද ඇවිල්ලා ඉන්නේ? අපි ඇවිල්ලා ඉන්නේ big supermarket එකට. සතියකට සෑහෙන බඩු ගන්න තමයි අද බලාපොරොත්තු වෙන්නේ. ඔව්. අපි බලමු සතියකට අවශ්‍ය වෙන බඩු වලට කොච්චර වියදමක් යනවද කියන්නේ ජපානයේ. දෙන්නේ කොට. ඔව්. සාමාන්‍ය මේ big supermarket එක ජපානයේ හැම තැනම තියෙනවා. ඒකින්ද ඉංගුර ශෝග 97 සුදුලුට ගන්න ඕනේ තුනේ පැකට් තියෙනවා 200යි නසු බටු ගේඩ බලන්න 97යි නේ 100යි බටු ගෙඩි තුනක් තියෙනවා අපි ඒවා යෙන් වල අගය රුපියල් වලට පරිවර්තන කරලා පල්ලෙහෙන් දාන්න. අම මිස් ගන්නවා. 137යි. ඒක පොඩ්ඩක් ලංකාවේ අම්මිනි සිකියුරිටි පොඩ්ඩක් වෙනස්. මේක තමයි මේ සබන කට්ටල් තියෙන්නේ. ගන්නක්ක ගන්න ඕනේ. ගන්නක්ක දෙකක් ගත්තා. මිස් ගහ ගස් දෙකක් 97යි එකක් නෙමෙයි ඔය මේ තනි මේ පොල්ලට කියලා කියන්නේ ඉප්පොන් කියලා 97යි එතන ලීෆ් ගස් දෙකක් තියෙනවා එතන ගෝව බාගේ කියලා එක 69 නේද ටැක්ස් එකත් එක්ක 70 කැරට් මිංජි ඊළඟට මේ ඔගලන්ට මෙතන බලා ගන්න පුළුවන් මේ එළවලු එහෙම තියලා තියෙන පිළිවෙල ඊළඟට දැන් ලංකාවේ ගත්තොත් මේ කැරට් වල මඩ ගෑවිලා ඉතාර ගොඩවල් ගහගෙන තියෙන්නේ මේව නැතුව මේ කැරට් එහෙම ගොඩක් පිරිසිදු ඔයගොල්ලෝ පැකට් කරලා දාලා තියෙනවා මෙතන දැන් අලනම් අලවල නම් මඩ වගේ ගෑවිලා තියෙනවා ඔව් එහෙම නැතුව හොඳට අර මේ හොදලා පිරිසිදු කරපු ඒවා තියෙනවා මේ අපි අර මේ
TV එකේ වංගුමියක් බැලුවා මතක දැන් මේව අර පැකට් කරන ඒවා හැමදේ ඒවා වලින් තමයි හේදිලා එන්නේ ගොඩක් ඒවා මැෂින් වලින් හේදිලා එළියට ඇවිල්ලා වේලිලා ඊට පස්සේ ඒගොල්ලෝ පැකට් කරනවා ඒ විදිහට තමයි ඉතින් යంత్ర සූත්‍ර යොදාගෙන තිනවා ඒ වැඩවලට අමනෙගි ලුණු චි මෙත්ත කටි 27යි ටැක්ස් එකත් එක්ක 137යි. ඊට පස්සේ වට් නෝල්. දැන්. කොයිකට කැමද? මේක. ඔබ ගන්නවා නම් පැකට් දෙකක් විතර ඔය එකද? ඔය එකද? ඔය. මෙතන තියෙන වෙනවාගේ. ඒක නිකන් මල වගේ තියෙන්නේ. මෙතන තියෙන තවත් වර්ගයක්. බිම් වලම. ඊළඟට සලාද පොල යමුද? යම්. ගෙඩියක් එවත් තියෙනවා බග් ගම නේද? අපි දෙන්නත්. Orange. එක පැක් එකක් 297යි. ටැක්ස් එකත් එක 320යි. මේ තියෙන කකි. ජපානි තියෙන පළතුරක්. එහෙම ලස්සන නේද අර කෑවීමට වෙන්නේ. නේද? ඔව්. අපි ඒ බල බල ඉන්නද කියලා දෙක. එයින් එක කකි ගෙඩියක් වෙනවා 97ක්. අපි මේ ළඟ දික් කෑවා. එතන මේ බලන්න දැක්ලා තියෙන ඒක කකට ගෙඩි හයක් තියෙනවා. Jadi hayak, tunggu anu hatai ini. Harusnya anu hatai. Kesel kan? Oh, kesel nih api kan? එසලු යා මෙහෙම කන්නේ. මෙහෙම කන්නේ කැමති. ඒ මොනා දේව. මේ ඇවිල්ලා තමයි ඉස්සෙල්ලම කෑවේ මේ කිවි, කිවි ෆෘට්. කිවි. රසයි. රසයි නිසා. අපි සරිම ගන්නවා අපි නේ. එන් ගෙඩියක් කීයද? 97යි. අපි දෙකක් විතර ගමුනේ. මෙහෙම අපිට වෙන වෙනම ගන්න පුළුවන් මෙහෙම ලොකු පැක් එකකුත් ගන්න පුළුවන් ඒ පැක් එකක් වෙනවා 377ක් කෙසෙල් ගන්න අරකට ඔයගොල්ලෝ මේ කකි ගෙඩි ගන්න කියලා කෙසෙල් ගෙඩි 4ක් ඒ 4 පැක් එක වෙනවා 87ක් පස්සේ මෙතන grape fruits තියෙනවා ඊළඟට මෙතන තියෙනවා අන්නාසි pineapple අන්නාසි ගෙඩියක් 157යි මේ දවස්වල අන්නාසි වල මිල වැඩිලා ටිකක් සාමාන්‍ය මේක yen 100ට වගේ තිබ්බේ මෙතන තියෙනවා හොඳ හදක් තලා පළතුරු මේ මොනවාද කෙසෙල් වසියාමන් මොනවාද පිලිපීන් වලින් තමයි මේක කරලා තියෙන්නේ
ඇති සෝබ පැකට් එකක් වෙනවා කීයද 157යි සාමාන්‍යයෙන් ජපානයේ ඉන්න අපිට ලේසියෙන්ම හදා ගන්න පුළුවන් දෙයක් තමයි අපි සෝබ අපි ඒවා හදන්නේ නේද මේ මේ හදපු පැකට් තියෙන්නේ මේවා කෙලින්ම කෙලේ පොඩ්ඩක් බදලා වගේ ගන්න දුන්නේ. කීයක් වෙනවද? 40ක් තියෙනවා. 157යි. ඊළඟට මෙතන තියෙන්නේ මේ පීසා. මේ පීසා අපිට කෙලින්ම අවන් එකට දාලා අත් කරලා ගන්න පුළුවන්. පීසා තියෙනවා. 274 තියෙනවා. මේ චීස් පීසා එක 197යි. ඒවයි ගණන් වලට තියෙනවා. ඊළඟට මෙහි පැත්තේ තියෙන්නේ මාළු මාස්. අපි මුලින්ම බලමු මේව නම් මේ බෙල්ලෝ. බෙල්ලෝ හරියට පේන්නේ නැහැ. මේ ඉන්නේ බෙල්ලෝ. බෙල්ලෝ 321 yen. ටැක්ස් එකත් එක්ක 346. මේ තියෙන්නේ බෙල්ලෝ. ලොංගේ ඇතුළට කටු අයින් කරනවා කටු අයින් කරලා සාමාන්‍යයෙන් 207 234 ඒ ගණන් වලට ගේම අර බරහන් තමයි ගණන් දාලා දෙන්නේ ඊළඟට මෙතන තියෙන්නේ මාළු ඒවා ගන්න අඩු කරන්නේ නැහැ හාෆ් ප්‍රයිස් දාලා තියෙනවා මොකද දැන් වෙලාව මේ වෙලාව කීයද 10යි නෑ දැන් වෙලාව 8:30 අමාරත් 8ත් අතර මාළු ප්‍රයිස් එක හාෆ් කරනවා මාළු වල 8.5යි දැන් මේක ඇත්ත ගාන 239යි ඒ වුණාට ඒක 119ට අඩු කරලා තියෙනවා හාෆ් කරලා තියෙනවා මේ මාළු ටිකක් ගමුනේ අපි සාමාන්‍ය සතියේකට ඇති වෙන්න මාළු මස් අරගෙන යනවා ඇත්තට මේ පොඩ්ඩයි දෙන්නේ ඉතින් මේ මාදි උයනට පාඩේ වගේ ඒක නිසා ඉතින් දෙක තුන තුනක් ගන්න බරානුව පොඩ්ඩ පොඩ්ඩ වෙනස් වෙන මාළු වල දැන් මේක 205යි. යන හාෆ් ප්‍රයිස් එක සාමාන්‍ය මේක තිබිලා දෙන්නේ 411ට. ඔක වැඩි නැද්ද මේ මාළු කැටි බදලා වගේ දැන්. එකට ගන්න. එන්න දුමුද? ඇති නේද? මේ අර පොඩි මාළු జాතියක් මේවා සාමාන්‍ය අර හොටෙල් වල නම් ඔය සරදයක කියලා දෙන්නේ නිකම්ම නේද සම්බන්ධේ නැහැනේ සම්බන්ධි මොනාක්වත් නැහැ අපි උම්බලකට දානවා වගේ අර පොළවලට උඩින් තමයි දාන්නේ චූටි අර මේ ලබෝගින ඒ කීයක් වෙනවද 97ක් වෙනවා ඊදාස මේ විදියට අර මාළු කම්බල මෙහෙම දාලා තිනවා මේ මාළු පෙති 3 375යි මේ මාළු පෙති 3 427යි මේ බරණු ඉතින් ගන්න මොනස්සේ ඒක අඩු කරලා නේ ඊළඟට මේ පැත්තේ සාමාන්‍ය මාළු පෙති පෙති කපලා දෙනවා නම් තමයි ගන්න වෙනස් වෙන්නේ වේලපු යන්නේ මේ 97යි 134යි ඒ විදිහ අන්න ඒ විදිහ තමයි ගණන් වෙනස් වෙන්නේ මෙතන තියෙන්නේ හරක් මස් සාමාන්‍ය හරක් මස් මේවා ඇමරිකා වලින් තමයි ගෙන්නලා තියෙන්නේ මේ හරක් මස් 356යි මේක මේක 504යි මේක 311යි ඒ විදිහ වෙනස් වෙනවා අඩු කරලා දිනවා යන්නේ මේක හෙට කල්ලිකුත් වෙනවා ඒකයි මේ අඩු කරලා තියෙන්නේ එතනත් අඩු කරලා දිනවා හරක් මස් ගන්නවද
පස්සේ මෙතන තියෙන්නේ බුතනික්. බුතනික්. බුතනික් කියලා කියන්නේ ඌරුමස්. ඌරුමස් වෙනවා මෙන්න මේ. දැන් කියන්න මේ ඌරුමස් 275යි මේ ටික. මේක 290යි යන් වලින්. 272 මේ විදියට යනවා. මෙතන කියල දෙන ග්‍රෑම් 100ක් 97ක් වෙනවායි කියන. උරුමස් ග්‍රෑම් 100ක් වෙනවා 97ක්. උරුමස් මෙතන මේ කටු නැති කුකුල් මස් මේක කිලෝ දෙකක් කටු නැති එක යෙන් 975ක් වෙන. ඊට පස්සේ මේ කටු සමග මේ අර බදින්න වගේ ගන්න පුළුවන් එක ග්‍රෑම් 500ක් 297ක් වෙන. මේ ඉන්නේ තනි කුකුලා. මේ තනි කුකුලා 397ක් වෙනවා යෙන් වලින්. චිකන් ගන්න. ඔන්න නේ. මාළු තියෙනේ. චිකිඩක් නේ අර ගොඩක් අරවදවල තියෙනවා. දොරිනිකු නැගි. මසුයි. ඊළඟට ටීක්ස් එකන. පොටි ගහල් දෙනවා අපිට ඒකත් මේ අඩු කළා භාගය කළා. තන චිකන්. සාමාන්‍ය මේ විදිහට මුනේ මුනේ කියලා කියන්නේ අර බ්‍රෙස්ට් එක පොපුලාරි. ඒ වගේ කෑලි දෙකක් 417යි 456යි ඒ ගණන් වලට යනවා. මේ තියෙන්නේ මේ වැදගෙන ගන්න වගේ ග්‍රාම් ස්ටික් එක. ග්‍රාම් ස්ටික් එක 230යි. ස්පයිස් නේ. ඌරුමස් පෙති. ඌරුමස් පෙති සාමාන්‍යයෙන් 257ට තියෙන්නේ. ඒකත් ඔෆ් කරලා තියෙන්නේ. විතර ගණන්වත් කියන්න බලන්න. ජපානයේ මේ පිටිකල පිටිකිරි නෑ ෆ්‍රෙෂ් මිල්ක් තියෙන්නේ 177යි ලීටරයක් එලකි
fresh milk. Fresh milk. Within Saman name, soft drinks, juice, you know. Kibula banisse. Asu hatai.
ඉතන තියෙන බනිස් එහෙම ඔක්කොම 87ට ඒ වගේ ගණන් වලට තියෙන. අතන අර තියෙන මේ චිකන් නයි ගන්නවද? ඉතන මේ තියෙන චිකන් බදලා මේවා අපි කියන කරාගේ කියලා. ඒවා කියන්නේ 115 වල තියෙන මේක ඇත්තම ගන්න 230. අංග උගල්ලා තියෙන වායි කල්ලා තියෙන 115. තොන්කච්චු මේ තොන්කච්චු එක මේක බුත ඌරනස් ඌරනස් බදලා තමයි මේ දාලා තියෙන්නේ. ඒක සාමාන්‍ය 297 එක 148ට අඩු කරලා තියෙනවා. ये देख बिस्किट गन में दाल ඇයිස් වල මිල ගණන් කිව්වොත් මේ වැනිලා අයිස් ලීටර 2 දැන් 417යි. සාමාන්‍ය වින්ටර් එක වෙනකොට සමහර වෙලාවට අඩු වෙනවා මේ. මීටත් වඩා අඩු වෙනවා අයිස් සමයකදී ගණන් යනවා එහෙමයි වෙන්නේ. දැන් මේ තාම තියෙන සමයකේ ගණන් තියෙන්නේ. මේවා තියෙන මෙන්න මේ අයිස් කප් එකක් 197යි. ඒවයි ගණන් වලට තියෙන්නේ. යා එතන තමයි බිස්කට් තියෙන්නේ. සාමාන්‍ය බිස්කට් වල මිල ගණන් මෙහෙම. බටර් කුකිස් එක 97යි. පැකට් තුනක් තියෙනවා. කියන්නේ බිස්කට් තුනක් තියෙන පැකට් තුනක් තියෙනවා. ඒක 97යි. මේක ඒකම චොකලට් කුකිස්. ආ ඒකත් ඒ වගේ පැකට් තුනක් තියෙනවා. ඇතුළ එක පැකට් එකක තව තුනක් බිස්කට්. 87ට තියෙනවා. ඒ වගේ තමයි ගණන්. මෙතන මේ ක්‍රිස්කෝ ඇතුළට මේ චීස් නේ චොක්ලට් 187ට දෙනවා. ඉතින් මේ පළතුරු ග්‍රීන් ටී එහෙම දාලා හදපුවා 257යි. මේකත් 257යි. මෙතන තියෙන ක්‍රිස්කෝ එක අපි ඉතින් ගමුද? ඒක ගමු. මේකේ පැකට් තුනක් දෙනවා ඉතින්. මාරි නෑ ඉතින් මංචි වුණත් නයිස් බිස්කට් එක. මේක මේ කොකොනට් වලින් හදපු බිස්කට් එකක්. මේකත් 97යි. සාමාන්‍ය හොඳ බ්‍රෑන්ඩ් එක මේකේ කැලි 33ක් තියෙනවා. මෙන්න මේ
Warga tunak. ඒකට අවශ්‍ය බඩු වලට කොච්චර ගාණක් යනවද කියලා බලමු. මේකෙන් සාමාන්‍ය අපිට සතියකට සෑහෙනවද මේ බඩු වලින්? ඔව් සතියකට වැඩියෙන් දවස් දෙක දෙනවා. ඒ කියන්නේ දවස් 10ක් විතර වගේ තින්න පුළුවන්. මොකද අපි සමහර වෙලාවට අතන ළඟ තියෙන සුපර් මාකට් එකකින් ගන්න ඕනේ. බඩු ගත්තවම ගෙවන්නේ මෙයා.
අපි මේ බඩු අරගෙන ඉවර කරා. බඩු වලට ගියා yen 483ක් නේ. 483ක් ගියා මේ බඩු ටිකට. සාමාන්‍යයෙන් ජපානයේ බඩු වල මිල ගණන් ওই විදිහට තමයි වෙනස් වෙන්නේ. සාමාන්‍යයෙන් දැන් ඕගොල්ලන්ට පේන්න ඇති මෙහි තියෙන බඩු වල කියන්නේ මිල ගණන් එහෙම ලොකුවට අඩු වැඩි වෙන්නේ නැහැ. මම ඉස්සෙල්ලත් වීඩියෝ එකක් කරා ජපානයේ බඩු වල මිල ගණන්. ඕගොල්ලන්ට ඒකත් බලන්න පුළුවන්. ඒක මම කරේ ඉත්සුමෝ කියන සුපර් මාකට් එකේ. මේක ඩික් කියන සුපර් මාකට් එක. ඒ සුපර් මාකට් එක 90ත් බඩු වල ගණන් පොඩ පොඩ වෙනස් වෙනවා. ඔගොල්ලෝ බලන්න කොහොමද ලංකාවේ මිල ගණනුයි මෙහෙ මිල ගණනුයි අපිට කම්පයර් කරන්න බෑ. මොකද ඇත්තටම මෙහෙ මිනිස්සුන්ගේ ආදායම් තත්ත්වය වැඩි. ඒකින්ද මේ මිල ගණන් අපිට කම්පයර් කරන්න බෑ. ඒ 90 තමයි මෙහෙ බඩු වල මිල සකස් වෙන්නේ. ඒ වුණාට මේ දවස්වල මේ කොවිඩ් හින්දා කොරෝනා හින්දා එහෙම ලොකුවට මිලේ වැඩිවීමක් උන්නේ නැහැ. ලංකාවේ දැන් හැම බඩුවම මිල ගණන් යනවනේ. ඒ වුණාට ජපානයේ මේ විදිහට ලොකුවට වැඩිවීමක් උනේ නැහැ බඩු වල. ඒකත් කියන්න ඕන දෙයක්. හරි එහෙනම් ඒ වගේ තවත් අලුත් වීඩියෝ එකකින් බයි බයි. බයි බයි.